में दुर्वल करान्नट ए अकुसल कर्मे प्रबल भाव अडु करान्नट अपिट क्रमयक् तियेनवद स्वामीन वहन्से ए दुर्वल करगन्न मान ओन हेतुन कारणा देकक् तियेनवा एकक् तमा कलाउ अकुसले शक्तिमत् कुसलयक् तुलिन यटपत् करला दान वयोवृद्ध नोना महत्तुरु देपलक् ऐविल्ला मट किवा स्वामीन वहन्से අපි තරුණ කාලයේ අපේ අතින් ගබ්සාව සිද්ධ වුණා. ඒ කාලේ අපි ධර්මය දන්නේ නැහැ. නමුත් දැන් ධර්මය දන්නවා දැන් අපිට මේක හරි පීඩනයක්. මම ඔබ පුතේ ඔබලාට මේක නිතරම මතක් වෙනවා. යාතෝ අවු ස්වාමීන් වහන්සේ අපිට මේක නිතරම මම කිව්වා එහෙනම් ප්‍රශ්නේ බරපතලයි. තේරෙනවද? මොකද මැරෙන වෙලාවේ මේක මතු කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබලා මොකද කරන්න ඕනේ? මේ කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කරන්න. ඔබ ළමාරෝහලට යන්න ළමාරෝහලේ දැඩි සත්කාරයකගේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ ඉන්නවා. නමුත් සමහර විට ඒගොල්ලන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් දෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය අම්ලා තාත්තලාට පුළුවන්කම නැහැ. ඒ නිසා ඔබ එතෙන්ට ගිහිල්ලා එවැනි දරුවන් දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒ මරණාසන්න භාවයෙන් ඒගොල්ල මුදවල අවශ්‍ය වියදම් දරලා බෙහෙත් දීලා ඒගොල්ල සුවපත් කරන්න. ඔබ සුවපත් කරලා ඔබ චිත්තයක් ඇති කරගන්න මගෙන් නැති වුණා වූ දරුවාට මං ජීවිතේ මේ අකුසලයේ ශක්තිමත් කුසලකින් යටපත් වෙලා. නමුත් ඔබේ ක්‍රියාව කරලා ආයිමත් අර දේ ගැන හිතන්න ගියොත් තේරුමක් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ අර ශක්තිමත් කුසලයෙන් අකුසලේ යට කරාට පස්සේ එතනින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ආයිමත් ඒ ගැන හිතන්න යන්න ඕනේ මං ජීවිතේ දුන්නායි කියලා තැන හිතන්න. දැන් අපි කියමු අපි බල්ලෙක්ව මැරුණා අපේ අතේ. කරන්න දෙයක් නැහැ. මැරලා ඉවරයි. ඉතින් එහෙම වුණා නම් අපි දැක්
ඇවිල්ලා ගේ ඇතුළට ගන්න නැතුව සතු ගේ ඇතුළට ගන්න හොඳ නැහැ එළිය හරි කොහේ හරි කියලා මේ බල්ලාට කන්න බොන්න දීලා පෝෂණය කරලා ලොකු මහත් වෙලා තනියම ජීවත් වෙන්න පුළුවන් වෙලාවට යන්න අරින්න ඇරලා මගේ අතින් නැති වුණා වූ ජීවිතයට මං ජීවිතයක් දුන්නායි කියලා අර අකුසලයේ ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කරනවා දැන් ඒක නෝන කෙනෙක් ඇවිල්ලා හිටියා මං හරියම ආදරය කරන බල්ලෙක් ඉන්නවා මේ බල්ලගේ තුවාලයක් ආවා තුවාලයක් ඇවිල්ලා මේ තුවාලෙට පණුවාවා පණුවාවට පස්සේ මම මේ තුවාලෙ සුද්ධ කරලා බෙහෙත් දාද්දී අර පණුව ඔක්කොම ටික මැරුණා දැන් මේ නෝනට ප්‍රශ්නයක් පණුව මැරුණ එක දැන් නෝන අහනවා ස්වාමීන් වහන්සේ පණුව මැරුණ එකට දැන් මම මොකද කරන්නේ මට මේ පණුව ටික මැරිච්ච එක ගැන නිතර මතක් වෙනවා කියලා මං කෝ අපතේ ඔක මතක් වෙනවනම් ප්‍රශ්නයක් හිත කියන්නේ මායя කියලා බුදුරජාණන් වහන්සේ මැරෙන වෙලාවේ අපිට එවැනි අකුසලයක් ඉහළට මතු කරලා දෙන්න පුළුවන්. ඉතින් මං කිව්වයි ඔය අකුසලය ඊට වඩා කුසලයක් කරලා නැති කරලා දාන්න. ඉතින් ඔබ කරන්නේ චේතනාව සකස් කරන්නේ කොහේ හරි පණුව ඉන්න වලකට හරි ගිහිල්ලා ඒ පණුවන්ට කෑම ටිකක් දාලා අනේ මගේ අතින් නැති වුණා වූ පණුවන්ට මං තව පණුවක තියෙන ජීවිතේ දුන්නා කියලා හරි හිතන්න. මේවා කළ යුතුද නොකළ යුතුද කියන ප්‍රශ්නේ නෙමෙයි. නමුත් දැන් අපේ ප්‍රශ්නේ අපි විසඳගන්න ඉපැ. තේරෙනවද? පණුවන්ට කෑම දාන්න කියලා කිව්වම මිනිස්සු මට සමාජ දෙහි hina වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ හිතේනේ. ඔබයි මේක ඉවර කරගන්න ඕනේ මේ ප්‍රශ්නේ. ඒ නිසා එවැනි පණුවන් ගැවසෙන කාණුවක් ළඟට හරි ගිහිල්ලා ඒගොල්ලන්ට කෑම ටිකක් දාලා මගේ අතින් අර සත්තුන්ට ගුණා වූ අකුසලයේ නැත්තම් පීඩාවට මං මේ සත්තුන්ට සරණක් වුණායි කියලා අර්ථයටපත් කළා ගන්න. ඒක එකක්. ඒ කියන්නේ කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කළා ගන්න. දෙවැනි එක නෝනා අපෙන් සිල්පදයක් බිඳිලා තියෙනවා නම් අපෙන් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා සිද්ධ වුණා වූ අකුසලය සිද්ධ වුණා වූ සිල්පද බිඳීම විදර්ශනා නුවණින් දකින්න. දැන් මං සිල්පදයක් බිඳිලා තියෙනවා නම් ඒ සිල්පදයේ මතකිට එන සෑම මොහොතක් පාසාම බිඳිච්ච සිල්පදයේ මතකිට එන සෑම මොහොතක් පාසාම අපි අනිත්‍යයි කියලා දකින්න. ඒ බිඳිච්ච සිල්පදයේ නිසා සකස් වෙන්නා වූ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක කියලා දකින්න. එතකොට මොකද්ද වෙන්නේ විදුනා වූ සිල්පදයක් අපි විදර්ශනා නුවණින් දැක්කා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ අඟුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක් කරලා තිබ්බේ. මුළු ශරීරෙම ලේයින් පෙළිලා තිබ්බේ. ඇඟිලි මාලේ ඇඟිලි 999ක් තිබ්බා. මේසා දරුණු සිල්පද බිඳීමකට ලක් වෙච්ච අඟුලිමාල තරුණයා බුදුරජාණන් වහන්සේ දෙන එකකම තහණි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එයි අවබෝධ කළේ උනා වූ සෑම අකුසලයක්ම අනිත්‍ය සංඥාවෙන් විදර්ශනා නුවණින් අතීත පංච උපාදානස්කන්ධක් හැටියට දැක්කා. ඒ නිසා එක පැත්තකින් කළා වූ අකුසලයේ ශක්තිමත් කුසලයක් කළා යටපත් කරගන්න
අනිත් පැත්තෙන් නිරේතුරුවම උනා වූ අකුසලයේ නැත්තම් සිල්පද බැඳීම අතීත පංච උපාදාන ස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරන්න ඒ වැරද්ද සිහිපත් වෙන සෑම මොහොතකම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ගන්න යන්න එපා. ඒතකොට ඒ හිත අනිත්‍යයි කියලා දකමින් දකමින් පුරුදු වෙනකොට ඒක අපේ මැකිල යනවා අයිමත් මත වෙලා එන්නේ. එහෙම නැත්තම් කෙනෙක් කළා වූ අකුසලයක් නිතර මතක් වෙනවා නම් ඒක බරපතල වූ අනතුරක් එයාට අවසාන සිටි සිදුවේ.